ආයුබෝවන්. විනාඩි කිහිපයකින් කෙටියෙන් අපි ඔබට කියන්න උත්සාහ ගන්නේ ලාංකීය සංනිවේදන අධ්‍යයනයේ ආරම්භය පිළිබඳවයි. මේ කතාව ආරම්භ වන විට ඔබ ඉපදිලාවත් නැහැ. සමහර විට මේ අපිත්. ඒ වර්ෂ 1973 ඒ වෙනකොට සිංහල වාක්කෝෂයේ ජන සංනිවේදනය කියලා වචනයක් තිබුණෙත් නෑ. විශ්වවිද්‍යාල තුල රැකියා ඉලක්ක කරගැනීමෙන් වෘත්තාභිමුඛ පාඨමාලා ආරම්භ කිරීමට එවක රජයගත් තීරණයක ප්‍රතිඵලයක් විදිහට 1973 දී කැලණිය විශ්වවිද්‍යාලයේ ජන සංනිවේදන උපාධි පාඨමාලාව ආරම්භ වෙනවා. ඉංග්‍රීසි භාෂාවේ මැස් කමියුනිකේෂන් යන වචනයට අරුත්පර සිංහල යෙදුමක් ලෙස විද්වතුන්ගේ වචන හරඹයක ප්‍රතිඵලයකින් ජන සංනිවේදනය බිහි වුණා. මහාචාර්ය විමල් දිසානායක, මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර, ආචාර්ය එඩ්වින් ආර්යදාස, පණ්ඩිත ඩබ්ලිව්.ඩී. අමරදේව, සිනමාවේදී ඩී.බී. නිහාල් සිංහ, මාධ්‍යවේදී පියසිරි ගුණරත්න, පුවත්පත් කලාවේදී ඩී.සී. රණතුංග, සාහිත්‍ය සූරේ කේ. ජයතිලක ආදී සංනිවේදන ප්‍රාඥයන් රසකගේ සෙවණේ ජන සංනිවේදනයේ තිඹිරිකේ පෝෂණය වුණා. ලාංකේය පුවත්පත, ගුවන් විදුලිය, සිනමාව, රූපවාහිනිය තුළින් යහජන මාධ්‍ය සංස්කෘතියක් බිහිකරන්නට උරදුන් පරිපාලකයින් නිර්මාණකරුවන් බොහෝ දෙනෙකුට සංනිවේදනයේ මහගෙදර නවාතැන් පොළ වුණා. මුලින්ම භාෂාත්‍රිත්වයෙන්ම ඇරඹි පාඨමාලාව අද වන විට ඉංග්‍රීසි සහ සිංහල භාෂාවෙන් හදාරන පාඨමාලා දෙකක් බවට පත්ව තිබෙනවා. ඒ ජන සංනිවේදනය, එවගේම මහජන සම්බන්ධතාව හා මාධ්‍ය කළමනාකරණය ලෙස. 40 වසරක ඇවෑමෙන් ඇරඹි ලංකාවේ පළමු හා එකම මහජන සම්බන්ධතා පාඨමාලාවේ උරුමය අපේ නමට ලියවි අවසන්. සංජනනී, ලංකාවේ පළමු එකම විශ්වවිද්‍යාල මාධ්‍ය උළෙල. Yes, I am.
මාධ්‍ය සමුළු ජාතික හා ජාත්‍යන්තර සම්මන්ත්‍රණ වැඩමුළු වැඩසටහන් වාර ප්‍රකාශන ඔස්සේ මෙන්ම සංනිවේදන හා මහජන සම්බන්ධතා ශාස්ත්‍රයේ නව දැනුම නිර්මාණය කරන්නට අපට හැකි වුණා. ඇත්තටම මගේ පවුලත් එක්ක බලද්දි මම සංගීතයම සාමූහිකත්වය, සංනිවේදනය, සංවිධානය, යහජන සම්බන්ධතාව, ගවේෂණය, නිරීක්ෂණය, නිර්මාණාත්මක ආවේශය ඔස්සේ නවලෝකය දිග්විජය කරන අපි ඔබේ විශිෂ්ටත්වයට ආරාධනා කරන්නෙමු.